ගත්ති. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඔබ පවසන ඕනෑම රැකියාවක් කතා කළොතින් ඒ හැමතැනම අපේ පීඨයේ එළියට ගිය උපාධිධාරීන් ඉන්නවා. ඒ නිසා ඔබ ආදරේ පිළිගන්නා කෘෂිකර්ම පීඨයේ අද මේ ස්ථානයේදී අපේ පීඨයේ දැනට උපාධි තුනක් සිසු දරුවන්ට ලබා දෙනවා. එකක් තමයි මේ BSc in Agriculture Technology and Management කියන එක. කෘෂි තාක්ෂණය සහ කල්පනා කරන්නේ. මේක නිකන් කෘෂි කර්මයේ නෙමෙයි ඔබට පේනවා. මේක කෘෂි කර්ම තාක්ෂණය, කෘෂි තාක්ෂණය සහ කල්පනා කරන එක වෙනස්. ඊළඟටම අපේ රටේ දඩුවදනියට ලබා දෙනවා තවත් උපාධියක් Food Science and Technology ආහාර තාක්ෂණය සහ ආහාර විද්‍යාව සහ තාක්ෂණය. ඒ වගේම තවත් උපාධියක් ප්‍රදානය කරනවා Animal Science and Fisheries කියලා. සත්ව විද්‍යාව සහ මත්ස්‍ය පාලනය. ඉතින් ඔබට තේරෙන්නේ මෙතනම කෘෂිකර්ම පීඨයක වපසරිය. ගොඩක් මේවලු පුළුල් කරමින් අපි උපාධි ප්‍රදානය කරනවා. ඔබට හිතෙන්නේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් උපාධි දෙනකොට ඒ විශ්වවිද්‍යාලයේ අපිසි පීඨයක් ඒ පීඨයේ තත්ත්ව සහතිකය තත්ත්ව ආරක්ෂණය කොයි වගේද කියලා හිතෙනවත් ඇති. ඇත්තටම කොළිනිද මේ වැඩ කියලා. අපි බය නැතුව කියනවා අපේ පීඨය 2019 වසරේ ලංකාවේ විශ්වවිද්‍යාල සියලුම විශ්වවිද්‍යාල පාලනය කරන ආයතනයක් තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා. ඒ කොමිෂන් සභාව මගින් කරන ලද තත්ත්ව පරීක්ෂණයකින් අපි ඉහළම මට්ටමේ ඒ සාමාර්ථ තුනක් ලබා ගත්තා උපාධි තුනටම. ඒකේ මොකලද පේනවා ඇති කොයි තරම් ඉහළ උපාධීන් අපේ පීඨයේ පිරිනමනවද කියලා. ඒ විතරක් නෙවෙයි අපේ පීඨයේ උපාධිය ලබා ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව උපාධිධාරීන් 94%ක්ම පළමු වසරේදීම උපාධිය ලබාගෙන පළමු වසරේදීම ඉතාමත් සතුටුකාරක රැකියාවකට පිවිසෙනවා. මේක ඉතා විශිෂ්ට තත්ත්වයක්. ඉතින් එහෙම වෙන්න අපිට ගොඩාක් ස්නේහ සාධක තියෙනවා. එක පැත්තකින් අපේ උපාධිධාරීන් ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල පවා ඉතාමත් ඉහළ රැකියාවල නියැලෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔවුන් බලනවා අපේම පීඨයේ අයිති තවත් අවස්ථාවක් දෙන්න. මොකද අපේ පීඨයයි දක්ෂයි කියලා දන්න නිසා. අඳුරකවට නෙමෙයි. නමුත් දක්ෂයි කියලා දන්න නිසා. ඉතින් අපේ උපාධිධාරීන් ඉන්නවා රාජ්‍යංශයේ ඉන්නවා පෞද්ගලික අංශයේ ඉන්නවා. ඒ වගේම රාජ්‍ය නෝන සංවිධානවල ඉන්නවා අන්තර්ජාතික රාජ්‍ය නෝන සංවිධානවල ඉන්නවා. ඊට තමතම තමන්ගේම ව්‍යාපාර කරගෙන යන අය ඉන්නවා. එකී දෙකී නොකී හැමතැනම අපේ විශ්වවිද්‍යාලයේ අපේ පීඨයේ උපාධි ගන්න කට්ටිය හැමතැනටම රැකියාව සඳහා යොමු වෙනවා. ඒකට හේතුව අපේ ශිෂ්‍යයන් අපේ පීඨයේ ඉදිරිපත් කරන උපාධි වලින් ලබා ගන්න පන්නරේ ඉතාමත් පෝෂණය වෙලයි උපාධි ලබාගෙන පීඨයේ එළියට යන්නේ. ඒ නිසා ඔවුන්ට ඕනෑම තැනක රැකියා අවස්ථා උදා වෙනවා. මෙහෙම වෙන්න අපිට උදව් කරන්නට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවට උදව් කරන්නට අපිට තියෙනවා අධ්‍යයන දෙපාර්තමේන්තු 8ක්. මේකත් ඔයගොල්ලන්ට අලුත් දෙයක් වේවි. අධ්‍යයන දෙපාර්තමේන්තු 8ක් තියෙනවා පීඨයේ ඇතුළේ. ඒ කියන්නේ විෂය ධාරා 8කින් මුළු උපාධියම පෝෂණය වෙලායි තියෙන්නේ. මේ විෂය ධාරා 8 ගැන